අද දින පාර්ලිමේන්තුව හමුවට ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලු පිළිගත් දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇතිකරගත් එකඟතාවය මතයි. ඒ අනුව අපි විශ්වාස කරනවා අපේ රටේ කෙටි මධ්‍යම දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතාවය නියම කර ගැනීමටද අප රට මුහුණ දෙන ආර්ථික සායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවයන් නැගැති කර ගැනීමටද ඒ වගේම ඒ අනු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයා ජාතික සභා විශේෂ කාරක සභාවල සභාපතිවරුන් හා යොමුන් සංවිධානවල නිරීක්ෂකයන්ද කැඳවා විශේෂ රැස්වීම් පැවැත්වීමට සුවිශේෂ අවස්ථාවකට මේ ජාතික සභාව පරිවර්තනය වීමට හැකියාව තිබෙනවා. මෙම කාරක සභාව මෑත කාලයේ ජාතික වූ බරපතලම අභියෝගය වන ආර්ථික අර්බුදය, මූල්‍යමය අර්බුදය, ණයගැවීමේ අර්බුදය හා පොදු ජනතාවට බලපාන ජන ජීවිතයන් සුරක්ෂිත කර සහාය වීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලටද සාකච්ඡා කොට මඟ පෙන්වීමට හැකියාව ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ජාතික සභාවේ මූලික බීජය පැලවුනේ මෙරටේ ඇතිවුණු කැරලිකාරී තත්ත්වය නිසා. අද වෙනකොට රටේ බරපතල තත්ත්වයක් තිබෙන්නේ. එකක් රටේ මේ ආර්ථික කඩාගෙන වැටීම සෑම අංශයකම බිඳ වැටීමක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවනුව අපේ රට ලෝකයේ ඉදිරියේ බකුණුත් භාවයට පත්වෙච්ච රාජ්‍යයක් කියන ඒ පිළිගැනීමට ලක් වෙලා තිබෙනවා. ඒක ඉතාමත් නරක තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට අපේ රටේ ජනතාව දැඩි පීඩනකාරී තත්ත්වයක ඉන්නේ. එහෙමනම් මේකට අපි විසඳුම් හොයන සභාවක් බවට මේක පරිවර්තනය වෙන්න ඕන. මේ සංයුතියේ අඩුපාඩුවක් අපි දකිනවා. කතානායකතුමා, අග්‍රාමාත්‍යතුමා, පාර්ලිමේන්තුවේ සභානායකතුමා, විරුද්ධ පක්ෂයේ නායකතුමා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියනකොට විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමාත් මේකට ඇතුල් වෙන්න ඕනේ. මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ අපි රබර් සීල් එකක් බවට පරිවර්තනය කරන්න නම් අපිට අනාගතයේ මේ ගැන නැවත හිතන්න වෙයි. ඒ නිසා අපි කියන්නේ මේක අවංක උත්සාහයක ප්‍රතිඵලයක් විය යුතුව තිබෙනවා. අපිට සහයෝගය අපි මේ මොහොතේ ලබා දිය යුතුයි රට වෙනුවෙන්. රටේ ඇතුළත තියෙන මේ තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අපේ දායකත්වය දැක්විය යුතුයි. හැබැයි අපිට යම් සීමා සහිත කාල සීමාවක් තමයි මේකේ ක්‍රියාකාරීත්වය දිහා බලලා අපිට තක්සේරු කරන්න වේවි. මම හිතනවා මාස 6ක් මේ තක්සේරු අපිට කරොත් මේක හොඳට යනවද කියලා තීරණය කරලා අපිට අනාගතය දිහා බලන්න පුළුවන්.